හැම මාසකම Google updates එන නිසා Nokia කියන්නේ හැමදාමත් අලුත් වෙන ෆෝන් එක. හැමදා අලුත් වෙන Nokia. ශ්‍රී ලාංකිකයන් 33 දෙනා රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 14:23 ගුවන් යානයේ මෙරට වේලාවෙන් අලුයම 4:05ට වුහාන් නගරෙන් පිටත්ව අද උදෑසන 7:43ට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. දිවයිනට පැමිණි පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික අවි සඳහා පොහුණු වූ බලගනේ විසින් බාරගනු ලැබුවා. ඉතින් අපි වුහාන් වලට පො අපේ පිරිස රැගෙන ආපු එයාක්‍රාෆ්ට් එක අපි නිර්පද්ධිතව ඒගොල්ලන්ව ලංකාවට ගත්තා. දැන් අද අපි හොඳ තත්ත්වයක ඉන්නවා. ගුවන් යානෙන් පිටතට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිස නිරෝධායන කටයුතු වලින් පසු ඔවුන් සඳහාම වෙන් කර තිබූ විශේෂ බස් රථයකට නංවනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් 18 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් අපි ඒගොල්ලන්ට පුහුණු කරලා යව්වා. එම 34 දෙනෙක් පමණ වෙච්ච වුහාන් නගරයේ හිටපු ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙනේම. ඒකට ඒගොල්ලන්ට අවශ්‍ය සියලුම උපකරණ ගුවන් හමුදාව විසින් ඒගොල්ලන්ට ලබා දුන්නා. සෞඛ්‍ය ආරක්ෂක උපකරණ සියලු දෙනා. එතකොට මේ ක්‍රියාන්විතය මෙතෙන්ට ආවට පස්සේ ගුවන් යානයෙන් මගින් බසගත්තට පස්සේ කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බාරගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, ඒ කියන්නේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ටික ඇත්තරම යුද කටයුතු වෙනුවෙන් තමයි අපි සූදානම් වෙලා තියෙන්නේ. නමුත් මේ වගේ දෙයකදීත් අපිට එම ඒකකයේ සේවය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ යුනිට් එක ඒ ආපු සියලුම මගින් ඒ නිරෝධායනය ඩිස්ඉන්ෆෙක්ෂන් කරලා ඒ ක්‍රමවේදයෙන් එළියට අරගෙන ඒගොල්ලන්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අපි බාර දුන්නා. අපෙන් එහෙන් ආපු සිසුන් 6 ශ්‍රී ලාංකිකයින්ට අමතරව මෙම ගුවන් හමුදා ගුවන් යානයේ කාර්ය මණ්ඩලයත් එම ක්‍රියාවලියටම භාජනය කරලා ඒගොල්ලන්ගේ සියලුම දේවල් නිරෝධායනය කළා, ඩිස්ඉන්ෆෙක්ෂන් කළා, ඒගොල්ලත් ඒගොල්ලන්ගේ ආයතනයට බාර දුන්නා. ඒ අනුව ශ්‍රී ලාංකිකයින් 33 දෙනා එම බස් රථයෙන් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ රෝහල වෙත රැගෙන ගියා. ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ඔවුන් වෙත සූදානම් කරන ලද විශේෂ බස් රථයකින් දියතලාව යුද හමුදාව කඳවුරේ තිබෙන එක් වාතු සංකීර්ණයකට ඔවුන් යොමු කිරීමට ඉවතිව තියෙනවා. ඒ සඳහා යුද හමුදාවෙන් විශේෂ වාතු සංකීර්ණ දෙකක් අමතරකුත් සූදානම් කරලා තියෙනවා. ඔවුන් සඳහා යුද හමුදාවෙන් ඇඳුම්, ඒ වගේම ඔවුන් සඳහා අවශ්‍ය සියලුම දේවල්, තුවාය, එහෙම නැත්නම් ටූත් පේස්ට් එක, ටූත් බ්‍රෂ් කියනලා ඒ ඇත්ත අවශ්‍ය හැම දෙයක්ම ඒ කාමරවලටම සපයලා තියෙනවා. ඊට අමතරව ඇඳුම් සෝදා ගැනීම සඳහා වොෂින් මැෂින් සිතන් හයි කරලා තියෙනවා. ඉතින් අපි යුද හමුදා වශයෙන් අපිට කළ හැකි උපරිමේ යොදවලා ඔවුන් රැක බලා ගැනීමට අපි කටයුතු කරනවා. ශ්‍රී ලාංකිකයින් රැගත් විශේෂ රථය මත්තල සිට දියතලාව කරා ගමන් ගත්තේ මෙලෙසින්. Fast it. Access.